දවසින් දවස දවසින් දවස ජනතාව අපි කෙරෙහි පක්ෂය කෙරෙහි අපේ අපේක්ෂකයා කෙරෙහි එකතු වෙනවා. අද අපේ ජනතාවගේ දින උනන්දුව ඕනකම ඒ කැපවීම දිහා බලපුවාම සැප්තැම්බර් මාසයේ 21 වෙනිදා මේ රටේ නියත ජනාධිපති නාමල් රාජපක්ෂ මැතිතුමා කියලා මං තමුන්නාට කියනවා. හැම කරන හැම සමීක්ෂණයකින්ම 140ක් නිශ්ශබ්දයි කියලා කියනවා. මේ මැතිවරණ හිතවත්කම් වලට පක්ෂ නිසා ඡන්දෙ දෙන මැතිවරණයක් නෙවෙයි. දැන් මම හිතවත්කමට ඡන්දෙ දෙන්න ඕන නම් දෙන්න ඕන නාමල් රාජපක්ෂට. හැබැයි අපි නාමල් රාජපක්ෂ මැතිතුමාට කිව්වා මේ මැතිවරණේ තියෙන්නේ ඒකට නෙවෙයි. මේ මැතිවරණේ තෝරන්නේ රට අමාරු වෙලාවෙදිත් පහසු වෙලාවෙදිත් නිවැරදි තීන්දුව తీරන අරගෙන ඉස්සරහට ගෙනියන්න පුළුවන් නායකයෙක් වෙනුවෙන් රට බාර දෙන එක. ඒ තැන ඉඳලා මේ තැනට ගෙනාපු රනිල් වික්‍රමසිංහද අපි දන්නේ නැති කට්ටියව ගෙනහලා ට්‍රයි කරනවාද? ඒ තරම් මෝඩ මිනිස්සු නෑ ලංකාවේ. වෙනසක් කරන්න හොඳම තැන තමයි රනිල් වික්‍රමසිංහ. වෙන කාටවත් ඔය වෙනසක් කරන්න බෑ. මොකද වෙනස කියන්නේ? වෙනසක් කරත හැකි. කකා ඉන්න එක නොකා ඉන්න පුළුවන්. ඔව් ඒ වෙනස නම් සිද්ධ වෙයි. ඔය දෙන්නගෙන් කවුරු ආවත්. දියුණු රාජ්‍යයක් මේ රටේ දකින්න පුළුවන් වෙන්නේ අන්නේ වෙනස පුළුවන් වෙන්නේ රනිල් වික්‍රමසිංහට පුළුවන්. දැන් අද බලන්නකෝ රට අනුරට. එතකොට පක්ෂයකටවත් ව්‍යාපාරයකටවත් ප්‍රතිපත්තියකටවත් නෙවෙයි රට අනුරට. දැන් ඒක පුද්ගලයෙක් වෙනුවෙන් තමයි මේ මුළු ව්‍යාපාරෙම දැන් කතා කරන්නේ. තරුණ ප්‍රජාව මේ ඉතිහාසයේ අමතකයි. මං හිතන්නේ වැඩිහිටිත් පරපුරෙන් අහලා මේ ගැන දැනගන්න 2022 මේ රට ගිනි තියපු හැටි. මොකද මේවා ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ගේ පුරුද්දක් වශයෙන් කරන දේවල් මේ. මොකද ඔය පේන අනුර කුමාර දිසානායකලා නෙවෙයි මේක යට ඉන්නේ. මේක වෙනම සන්නද්ධ අංශය ඉන්නවා. ගැනත් ජනතාවට දැනගන්න කියන එක අපි මේ අවස්ථාවේ වගකීමෙන් ඇතුව ඉල්ලා සිටි. සම්පූර්ණයෙන්ම අනවශ්‍ය කාටවත් ජොලි කරන්න දෙන්නේ නැහැ මේක අමාරු කාලයක් ලංකාවට. ඔය බයිලා ගහනවා වගේනේ අපි ඔය කරන්නේ අපි බිස්නස් ක්ලාස් වල මේ රටේ මිනිස්සු සල්ලි වලින් එහෙම යන්නේ නැහැ. අපි සල්ලි වලින් අපිට පුළුවන් වුණොත් යනවා නැත්තම් පිට රටින් අපිට මොනවාරි ආධාරයක් ලැබෙනවා නම් මම යනවා. මම අපේ ආණ්ඩුවේ සල්ලි වලින් කවදාවත් මම ගියේ නැහැ පිටරට. ඉතින් අපිට පුළුවන් ගිහිල්ලා ඒ රටවල ගිහිල්ලා ඒගොල්ලන්ගේ කතා කරලා ඒගොල්ලන්ගේ යාළු වෙලා ඒගොල්ලන් ඉල්ල ගන්න ඕගොල්ලන්ගේ තියෙන පරණ බඩු ටික පරණ කියලා කියන්නේ අපිට අලුත් ජර්මනියේ ප්‍රංශයේ ඇමරිකාවේ පරණ ඉක්විප්මන්ට් එකක් ඉල්ල ගත්තොත් අපි ලංකාවම ගොඩ ගන්න පුළුවන්. ඉතින් මේ කර්මාන්ත පටන් ගන්න පුළුවන්. අර ඔක්කොම අමතක කරලා බොරු වදන් වලට කතාවට අහු වෙනවා. ජනතාව පොඩ්ඩක් ඔළුව පාවිච්චි කරන්න. බොරු කියනවාද? ආය නැවත ගෝඨාභය කෙනෙක් නම් ගේන්න එපා දෙයෝ සාක්කිය. අපිට නම් ආය නම් හුස්ම ගන්න හම්බෙන්නේ නැහැ. දැන් මේ ජයග්‍රහණේ අපට එන්න කිට්ටු වෙන්න අපට විරුද්ධ දේශපාලන කණ්ඩායම් තමන්ගේ දේශපාලනය කරනවා වෙනුවට රට බයවත් වෙන්න පටන් ගන්න තියෙනවා. පට්ටපල් බොරු කියමින් ජනතාව බයවත් වෙන්න උත්සාහ කරනවා. අවසන් දවස්වල ජනතාව බියවත්තල බියට පත් කරලා මහජන මතේ විකෘති කරන්න උත්සාහයක් දරනවා කියලා. සමහර බොරු සම්බන්ධයෙන් අපි අධිකරණ ක්‍රියාමාර්ග පවක් ගත්තා. එකක් මේගොල්ලෝ කියනවා අනුර සනායක ජයග්‍රහණය කරාම මාස 6කට වඩා ආණ්ඩුව ගෙනියන්න බෑ. ගැටුම් මතු වෙනවා. පෝලිං ඇති වෙලා රට ආපසර ගිහිල්ලා විසාරා නැවත ලේවැගිරීමක් සිද්ධ වෙනවා කියලා. එකක් ඒගොල්ලෝ පිළිගන්නවා. මොකද ඒ තමයි මේ ජනාධිපතිවරණයෙන් අනුර සනායක සහෝදරය ජයග්‍රහණය කරනවා කියන පිළියම් තමයි ඔබරුව කියන්නේ. හැබැයි අපි දිනන්නේ මාසයෙන් ආණ්ඩුව වට්ටන්න හරි ගැටුම් හදා ගන්න වෙයි. අපිට සැලැස්මක් තියෙනවා, ප්‍රතිපත්ති තියෙනවා, සහ ඒ ප්‍රතිපත්ති ක්‍රියාවට ගන්න ඕන කරන විශාල මහජන බලයක් අපිට තියෙනවා. මම ජනතා විමුක්ති පෙරමුණෙන් එළියට ආවට පස්සේ ලාල්කාන්ත උන්නහගෙන් අහනවා කවුද මාධ්‍යකාරයෙක් විමල් මොකද එළියට ගියේ කියලා. මම නෙවෙයි කියන්නේ ලාල්කාන්ත කියනවා. විමල් එදා හිටපු ප්‍රතිපත්ති ආදත් ඉන්නවා. අපි තමයි ප්‍රතිපත්තිය මාරු කළේ කියලා. ඇත්ත කියනවා. දැන් එතකොට තමුන්වහන්සේලාට පේනවා දැන් අනුරගේ බකට් එක කොච්චර තැන්වල එල්ලලා තියෙනවද. දැන් උන්ද කියන්නේ උන්දගේ බකට් එක කොහෙවත් එල්ලුවේ නැහැ කියලානේ. ඒක තමයි පරම පවිත්‍ර පූජනීය නිර්මල බකට් එක. දෙයහාමුදුරනේ 2005 මහින්ද මහත්තයා දිනවන්නේ ඒ තොරණේ සිටියා ඒ බකට් එක. ඊළඟට 2005න් පස්සේ පොන්සේකා ආවා පොදු අපේක්ෂකයා කරගෙන. අපේ පොදු අපේක්ෂක පොන්සේකා දිනවන්න අපි ඉන්න පොදු අපේක්ෂක රනිලුත් එක්ක සම්බන්ධන් එක්ක ඔක්කොම සෙට් එකත් එක්ක එකට හිටියා. අන්න ඒ තොරණෙත් එල්ලුවා ඒ බකට් එක. පට්ට බකට් එකක් ඒක. ඊළඟට 2015 යහපාලන තොරණේ මෛත්‍රීගේ තොරණේ ඒකේ තොරණ ළඟට ගිහිල්ලා තොරණේ එල්ලෙන්නේ නැතුව අර ඔක්කොම තොරන් හරිනෑ මේ තොරණ අවුලක් නෑ වගේ කිව්වා. හැම කඩේම බඩු නරකයි. රාජපක්ෂගේ කඩේ බඩු නරකයි. එතකොට මාධ්‍ය රේඩියෝ අහනවා මෛත්‍රීගේ කඩේ. ඒක අපි බලන්න ඕගොල්ලෝ කාලා බලන්න. අපිට වග කියන්න ඒකෙත් වක්‍රාකාර බකට් එකක් බවට පත් වුණා. දින 100 ආණ්ඩුවේ හිටියේ නැද්ද? දූෂණ මර්ධන කමිටුවේ හිටියේ නැද්ද? අපිව FCID එක ලව්වා බොරු චෝදනා දමදම හිරේ විලංගුවේ දාන මෙහෙයුමේ හිටියේ නැද්ද? අනුර කෘෂිකර්ම ඇමති කාලේ චන්ද්‍රිකාගේ කාලේ චන්ද්‍රිකාගේ ඒ බකට් තොරණෙත් හිටියා. ඒකෙත් බක ඇමති බකට් එකක් ඒක මට මතක නැති වුණා. චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ
ඇමති බකට් එකක්. ඉතර මේ එක එක තුරන් වල බකට් එකක් වෙලා හිටපු අනුරාවිලා කියනවා. මුන් ඔක්කොම හරියන්නේ නැහැ. අපි තමයි හරියන්නේ.